දවසකල ප්‍රාර්ථනා කරනවා channel C බලන්ගෙන හැමෝටම මේ වෙලාවේ අදත් ඔයගොල්ලෝ එකතු වෙන channel C cover songs program එකත් එක්ක. ඉතින් අදත් මාත් එක්ක එකතුලා ඉන්නවා ගොඩක් talented upcoming artist කෙනෙක්. ඒ තමයි රිසි මිඩින්. Hello රිසි. මා රිසි කියලා හිතා කරන්නේ. Okay. මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් ඉන්නවා වැඩ සහ ක්‍රීඩා කටයුතු කරගෙන පුළුවන් පුළුවන් වෙලාවට සිංගොත් දැක්කයි ඉන්නවා. ක්‍රීඩා කටයුතු. මොකද ක්‍රීඩා කටයුතු? මම රග්බි ක්‍රීඩකයෙක්. කුඩා කාලේ ඉඳන්ම තමයි ක්‍රීඩා කරේ. ඉතින් මේ වෙනකන් තාමත් ප්ලේ කරනවා. ඉතින් ඔය ටික තමයි තමයි වෙන්නේ. හරි. එතකොට දැන් මේ මියුසික් වලට ආවේ කොහමද? මියුසික් වලින් මියුසික් ගැන කතා කරොත් මගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක තනික කියන්නේ මාමලා අම්මා තාත්තා ඔක්කොම මියුසික් පැත්තෙන් තමයි කටයුතු කරේ. ඉතින් මම ඇත්තනකොත් පොඩි කාලේ ඒගොල්ලොත් එක්කනේ බැරුණොත් මම මැචස් ඉවරලා ආෆ්ටර් පාටි ගිටාර් කරගෙන පුළුවන් පුළුවන් විදිහට තනියම ප්‍රැක්ටිස් වුණා. ඉතින් ওই විදිහට තමයි සින්දු වලට මියුසික් වලට මම ආවේ. හරි. අපි එහෙනම් මුලින්ම අහමු කව එකක් වගේ. අපි දැන් මොකද්ද කියන්නේ? පළවෙනි සින්දුව يعني මම ආසම ගායකෙක් ආත්මලියනගේ එයාගේ සීන ලොවේ කියන song එක තමයි ප්ලේ කරන්නේ. හරි අපි අහමු. සිහින ලොවේ මායාව තිරේ නිල දුවන් කඳුළු තිරේ සිහින ලොවේ මායාව තිරේ නිල දුවන් කඳුළු තිරේ කටුසලා පියවලා ඉගිලිලා වෙහෙසිලා සිනමර වැළපෙනවා සිහින ලොවේ මායාව තිරේ නිල නුවන් කඳුළු තිරේ සිතයි මුකුලිතයි මීවිතයි පෙළපිදයි සිනවියේ කඳුරේ ගලයි සිහින ලොවේ මායාව තිරේ නිල ගුවන් කඳුළු තිරේ इतकोट दें अभी कथा करम देना दें मे कवर सांग्स कीन देगा दें कवर सांग्स कट मे कवर सांग्स ट्रेंड मुगदे दें अलू थिंग ट्रेंड आगे ना हम कवर सांग्स कर तम इस මම දකින්න විදියට ඒ කියන්නේ ඔරිජිනල් song එකට ඒ කියන්නේ එකට හානියක් නොකරම ඒ කවෙක් කරොත් තමයි මම හිතන්නේ ඒක ලස්සන සහ ඒ කියන්නේ විවිධ voices වලින් play කරනවා සහ සමහරක් වෙලාවට දැන් පැරණිම ගීත ගත්තොත් වෙනම trend එකක් ඒ කියන්නේ පැරණිම ගීත ගත්තොත් අපි ඇත්තමකොත් මම follow කරන්නේ ප්‍රියා සූර්යසේන මිඩ්නම් මල්ලවරච්චි ක්ලැරන්ස් ඉතින් ඒගොල්ලෝ ඒ ඉතුරු කරලා තියෙන දේ නැති නොකර අපි cover එකක් කරොත් මම හිතන්නේ ඒක ගොඩක් ප්‍රේක්ෂක අතර රැඳෙනවා ඉතින් මම දකින ඉතින් හොඳ තත්ත්වයක් ඒ කියන්නේ ගොඩාක් මම දකින හැමදාම YouTube වල හැම කව එකක්ම දවසින් දවස කට්ටිය ප්ලේ කරලා ඉතින් දානවා හරි එතකොට දැන් ඔයා කව එකක් කරද්දි මොනවාද සැලකිලිමත් වෙන දේවල් පළමුවෙන්ම ඉතින් කව එකක් කරද්දි සින්දුවට හානියක් නොකරන එක තමයි මගේ මේන්ම මේක ඒ කියන්නේ කව එකක් කරත් මම මෙන්ෂන් කරනවා ඒ අදාළ ඒ කියන්නේ සින්දි වයිතික ඔරිජිනල් ආටිස්ට් පෙන්නලා ඒ කියන්නේ එයාට වඩා හොඳට කියනවා නෙමෙයි එයා කී පැත්තම තව පැත්තක් පෙන්වන්න තමයි මගේ මම නම් ඔළුවේ තියාගෙන කරන්නේ ඒ කියන්නේ සමහරකට ෆාස්ට් බීට් එකක් කරනවා නම් මගේම ටෙම්පෝ එකෙන් පොඩ්ඩක් එයාගේ වොයිස් එක නැතුව ලෝ නෝට් එකෙන් ප්ලේ කරලා ඒ වගේ කට්ටියට වෙනසක් කරන්න තමයි බලන්නේ
හරි ඉතින් එහෙම ගැන කතා කරද්දී තව කව එකක් අහමුද එහෙනම් අපි ආ ඕකේ මේක ඇත්තම කිව්වොත් ප්‍රියා සුරිසේනගේ තමයි මම කියන්නේ හිටියේ ඒ කියන්නේ මේක ස්ලෝ එකක් මම හිතන්නේ අවශ්‍ය කට්ටිය මොකද්ද අපි කියන්නේ මේක මගේ ළමයද සෝයානක් කියලා song එකක් මම ගොඩාක් ආසසෙන් හරි හරි අපි එහෙනම් අහමු යහනක් ඔබට තනා දෙන්න කියා බවින් බබේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මූණනවා සුඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි සිහිනගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා ඇය හඳවා කැඳවාගෙන නොයන් කුමරියේ මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න බවින් බවේ පෙරුම් පුරා බලයින්නවා ඒ අහනේ ඔබ සතපා බිඟු ගීවැල් මූණනවා සුදුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා අපට උරුම අපේ ලොවේ අද සොම්නස් සතුට දාරා මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා බවින් බවේ බෙරුම් සතපා බිඟු ගීවැල් මූණනවා සුදුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා ගොඩාක් ලස්සනයි රිසි මං හිතන්නේ මේ මේ හොඳ සාධාරණයක් ඉෂ්ට කළා වා සින්දුවට මං ගොඩාක් පර්සනලි ආස සින්දුවක් ඔයාලට කවුරුත් කියන්නේ නැද්ද ඒ ඒ විදිහමයි කියලා කටහඬ ගොඩාක් යාළුවෝ කට්ටිය නම් කියන්නේ ප්‍රියාගේ වොයිස් එක තමයි තියෙන්නේ කියලා මම රික්වෙස්ට් කරනවා දැන් කියන්න යන තැන ගොඩාක් කට්ටිය රික්වෙස්ට් කරනෙත් ඒකම තමයි මොකද චූටිම කාලේ ඉඳන් ඇහුනේ ප්‍රියා සුවිලිසෙන සින්දු ඇත්තම කිව්වොත් ඉස්සර මට මතකයි අම්මා ගාව තිබ්බ කැසට් එක ඒක ඉතින් ඔක්කොම අහනවා ඉතින් තාමත් අහනවා ෆෝන් එකේ ගත්තා තියෙන ප්‍රියාගේ ඒක මම තනියෙන් ඒක මගේ පෞද්ගලික ලිස්ට් එකට දාලා තියෙන සින්දු ලිස්ට් එකක් සහ දැන් මතර මතක් කරන මගේ කියන්නේ මාමා කෙනෙක් ඉන්නවා එයා දෙකම පොඩි කාලේ ඉඳන් තමයි මේ ප්‍රියාගේ සින්දු අහලා එයාත් එකම තමයි ඉතින් ප්‍රැක්ටිස් කළා මේ ඊට පස්සේ මගේ ස්ටයිල් එකට මම ඉතින් කියනවා ගොඩක් හොඳයි අපි කතා කරමු දැන් ඔයා කවර්ස් කරනවනේ දැන් මේ ළඟදී කව එකක් එහෙම කළාද කොහමද අන්තිමට එකක් කරා කරා ඉතින් මේ රසල පොඩ්ඩක් අර වැඩ කටයුතු නිසා බලා මිස් වුණාද ඒක නිසා පොඩ්ඩක් බ්‍රේක් වෙලා තියෙනවා හා ඔයාට ලැබෙන ප්‍රතිචාර කොහමද වාගේ කවර්ස් වලට යාළුවෝ ඉතින් අහනවා දාන්නේ නැද්ද මුකුත් අලුතෙන් ගිහිලා මොකද මට තියෙන්නේ ඒ කියන්නේ කවයක් කරාට ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන්න හරි මාසයක් තියෙනවා මේක අමතරව මම ट्रेन करोरे बटकोट महात्म कवे कवे
මේකට YouTube එකේ 19000ක් views ලැබිලා තියෙනවා. ඒ වගේම likes 943ක් ලැබිලා තියෙනවා. comments පැත්තට ගියොත් අමීෂ දාලා තිනා excellent stuff මල්ලි keep going කියලා. මිහින් දාලා තිනා wow that's amazing asel singing guitar cinematography everything well done and keep it up කියලා දාලා තිනවා. ඉතින් මේ වගේ ගොඩක් ලස්සන comments මේ කව එකට වැටලා තිනවා. ඉතින් අපි ගිහින් බලලෙමු මේ කව එක. ඒ ලස්සන කව එකෙන් පස්සේ මම ආයේ හැරෙනවා රිසි එක කතා කරන්න. රිසි මට කියන්න දැන් ඔයා මේ මියුසික් ගමනේ ඉස්සරහට යද්දී ඔයා මේ ඒ වෙනුවෙන් කියන්නේ හොඳ තැනකට යන්න ඔයා අනුගමනය කරන දේවල් මොනවාද? ප්‍රැක්ටිසිං වෙන්න පුළුවන්, ඔයා මියුසික් හදාරනවා වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද? මම දකින්නේ දේ ඒ කියන්නේ ඉස්සලාම song එකක් ගන්න ඕනේ, ඒක හොඳ ස්ටඩි කරන්න. ඒ කියන්නේ උඩින් පල්ලෙන් අහලා නිකන් ප්ලේ කර ගන්න එපා. ඒ කරන්නේ අපි වෙන අසාධාරණයක් ඒ song එකට කරන්නේ. සා එතකොට හොඳට තමාගේ voice එකක් තියනවා නම් ඒක මේකන අනුකරණය කරන්න යන්න එපා. ඒ කියන්නේ මං හිතන්නේ නැති වෙයි, ඒ කියන්නේ original singer ඇවිල්ලා අකමැති වෙන්නේ නැති වෙයි. මොකද වෙනම voice එකකින් ඒ සින්දු අහනවනේ. ඒක සහ අනිත් එක හැම සින්දුවම try කරන්න. ඒ කියන්නේ ගොඩක් ලංකාවයි ඉන්දියාවයි අතර මම ගොඩක් ආස ඉන්දියා පැත්ත ගත්තොත් ඒ කියන්නේ විවිධම ශාස්ත්‍රයක් තියෙන. ඉතින් ඒ වගේ ලංකාව විතරක් නැතුව world wide covers කරන්න පුළුවන් මං හිතන්නේ අපි හොන් තැනකට යයි සංගීතයේ පැත්තෙන් ලංකාව හොඳ තැනකට ගෙනෙන්න පුළුවන්. අනිවාර්යෙන්. හරි එහෙම තමයි රිසි ඒ ගැන කියන්නේ. රිසිත් එක තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි ඊට කලින් අපි පොඩි break එකකට ගිහිල්ලා යමු. break එකට යන කලින් මම මතක් කරනවා අපේ channel C Facebook page එක like කරන්න, Instagram page එක follow කරන්න, අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අමතක කරන්න එපා අපේ TikTok page එකත් follow කරන්න. tag ගාලා ගිහින් නම් පොඩි පොඩි break එකකට. රිසි මට කියන්න දැන් ඔයා මේ මියුසික් ගමනේ යම් දුරක් ඇවිල්ලා තියෙන්නේ. තව ඉස්සරහට දුරක් යන්න තියෙනවා. එතකොට දැන් ඔයාට හිතන විදිහට සාර්ථක ආටිස්ට් කෙනෙක් කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද ඔයා හිතන විදිහට? සාර්ථක ආටිස්ට් කෙනෙක් කියන්නේ අපි මං ඉස්සලා කතා කරා වගේ ඒ කියන්නේ ලෙජන්ඩ්ස්ලා. ඒ කියන්නේ දැන් අපි ප්‍රියා සුරිසේන, මිල්ටන්, ක්ලැරන්ස් පරණ කට්ටියක තාමත් තාම ඒ කියන්නේ සාර්ථකයි කියන්නේ අන්න මම හිතන්නේ ඒක තමයි හොඳම උදාහරණේ නේ. හොඳම උදාහරණේ. ඉතින් කරනවා නම් ක්‍රවුඩ් එකත් එක්ක රැඳෙන දෙයක් සහ ක්‍රවුඩ් එකට අවශ්‍ය දේ දෙන්න ඕනේ. ඒක දුනොත් මම හිතන්නේ සාර්ථක වෙයි. අනිවාර්යෙන් හදවතට දැනෙන නිර්මාණයක් කළොත් අනිවාර්යෙන් හොඳ රසික රසිකාවයන් පිරිසක් එකතු කරගන්න පුළුවන්. හරි අපි අහමුද තව කව එකක් රිසි? ඔව්. මේ song එක කියන්නේ බඩගොඩ මාත්මය මම හිතන්නේ आसम गायक मेन प्रिया अरेन्न सीन बड़कोट थिंग आगे सांग अभी कौर බුබුලේ නලියන පෙර කැටි වාගේ නැතිව උදකලා වෙතනි වී සිටියම සීන ආකරේක වැටුණා වාගේ නිමග්න මොහොතින් මොහොතට ගෙවෙන කාලය කාටක විදිහට ගිනියම් ඉර සඳ සිසිලස අත්නරේ ඔයනවා හොයනවා මේ අපි කවුරුද ගිය කිලොව සිතුවන් කළ සුලංගසේ
මට කියන්න ඔයාගේ ඔරිජිනල් සොන් එකක් කරන්න අයිඩියා එකක් නැද්ද ඔරිජිනල් සොන් එකක් කරලා තියෙනවා ඒකට කියන්නේ ආ ඔල්රෙඩි කරලා තියෙනවා කරලා තියෙන කියන්නේ මේ ලැන්ග්වේජ් එක මැලී ඉවලි ආහ මොකද අත්‍යවශ්‍යම මෙතන මතක් කරන්න ඕනේ ස්ටැන්ලි ඔමාර් එයා තමයි මට මේ ඔපචුනිටි එක දුන්නේ සීඩී එකක් සිං කරලා තියෙනවා බට් අර වීඩියෝවක්වත් ඒ කියන්නේ මම හිතන්නේ මගේ පැත්තේ කියන්නේ ලැන්ග්වේජ් එක නිසා මම හිතන්නේ ඒක මම රිලීස් කරලා නැත්තේ සීඩී එකක තියෙනවා. ඉතින් රිලීස් කරන්නේ ගෑයි කරන්නේ නැත්තේ. බලමු ඉස්සරහ ඉදිරියේ මොන හරි අවස්ථාවක් හම්බුනොත් රිලීස් කරනවා. හරි එහෙනම් අපි බලන් ඉන්නවා මේ song එක රිලීස් කරන්න කා. අනිවාර්යෙන්ම. හරි මම යන්න හදාන්නේ අපේ playlist එකේ දෙවෙනි cover song එකට. අද මම තෝරගෙන තියෙන්නේ perfect and kirikodu hitata කියන songs දෙකේ mashup එකක්. මේක කරලා තියෙන්නේ sahan and senali. මේකට YouTube එකේ 1 million views ලැබිලා තියෙනවා 16k likes ලැබිලා තියෙනවා comments පැත්තට ගියොත් සඳරුවන් දාලා තිනවා අපි දන්නේ තුනට ලස්සන දේවල් කරන මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා දෙවීනා දාලා තිනවා this is so beautiful perfectly executed as a mashup keep good stuff coming guys කියලා ඉතින් මේ වගේ ගොඩාක් ලස්සන comments මේකට අවිලා තිනවා ඉතින් අපි ගිහිල්ලා බලමු මේ කව එක ඒ ලස්සන කව එකෙන් පස්සේ මම ආයේ හැරෙනවා රිසිත් එක්ක කතා කරන්න අපි කතා කරමු දැන් මියුසික් ගැන කතා කළානේ දැන් වාර අගර ක්‍රීඩකෙක් විදියට අමතක නොවන සිද්ධීම් තියෙනවද ඔයාට අමතක නොවෙන මම ගොඩක් බය බය ක්‍රීඩාවක් ගොඩක් සිද්ධීම් තියෙනවා ඒ කියන්නේ මෑතක වෙච්ච සිද්ධීම කියන්නේ මම අගර ක්‍රීඩාවෙන් පොඩ්ඩක් පස්සර ලයිටේ ප්ලේ කරන්න බැරුව ඒ කියන්නේ කකුල ඔපරේට් කරා එය මී එකේ එක සර්ජරියක් කරලා ඉවරලා ඒක මාස හතකින් මම ප්ලේ කරා ඊට පස්සේ අවුරුද්දක් ඉදිරි රිස්ක් කරලා තමයි ප්ලේ කරන්න ආවේ ෆීල්ඩ් එකට. ඒත් ප්ලේ කරලා මාස 6කින් මම කකුලට ආයෙ කෙනෙක් වැටිලා මේක ඔපරේට් කරා ඉතින් ඒක ඉතින් මගේ ඇස් දෙක ඉදිරි පිට තමයි සර්ජරි කරේ. මම ටීවී එකෙන් දකිනවා මගේ ඒ කියන්නේ කරන සර්ජරි එක. ඉතින් ඒක කරගෙන දැන් ඒක රිකවර් වෙලා තිනවා දැන් ආයෙ ප්ලේ කරනවා. එහෙනම් ඊට පස්සේ පරිස්සම් වෙන්න හොඳේ. අනිවාර්යයි. හරි අපි එහෙනම් තව කව එකක් අහමු දරිසි. මොකද්ද අපි කියන්නේ? මේ සින්දුව නාඩගම් ගිය සින්දුව මං කියන්නේ චරිත අත්තලගේ රිද්ම හරි අපි හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත් නාමෙන් මුළු ගමේ මංගන नलल पटी कडुव करकवा सबट एनति दमा कडुकुंकं ओटुनु नलल पटी कडुव करकवा सबट एनति बलाइनिन अंगनु सतंतई आले बदी आवला इंदिना अंगनु आले बंदीरास एट नाडगमे मं रजाट अंदिनवा अजासत नामें मुलु
ගමේ මංගනු මට රහා වැටෙනවා බලාපල්ලා බොරුණු පවර අජාසත් නිරිඳුන් මම වෙමි කියා නසාරජ ගම අරගන්නේ පවර අජාසත් නිරිඳුන් මම වෙමි සාරජ කම අරගන්නේ කියා එද්දි රජ මං සතුටයි ආලේ බදිවිහාසි ආ කියා එද්දි රජ මං ආලේ බදිවිහාසි ඒත නාඩගමේ මං රජාට අඳින්නවා අජාසත් නාමෙන් මුළු ගමේම අඟලු මට වහා වැටෙනවා බලාපල්ලා බොරුණු එකත් මං ආස සින්දුවක් ගොඩාක් ලස්සනයි ලිසි ටිකෙන් ටික අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද හිතන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන? ඇත්තටම හොඳයි. මේ වගේ ඒ කියන්නේ නවකෙන් වගෙන්නලා ඒ කියන්නේ ඒගොල්ලෝගේ අදහස් කට්ටියත් එක්ක ෂෙයා කරගෙන මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන ඉස්සලම් මම හිතන්නේ මට මේ chance ගන්න දුන්න මම හිතන්නේ මිහින් එයාව මතක් කරන්න ඕනේ විශේෂයෙන් එයා thank you එයාට මේ opportunity එක මට හම්බ වුණාට ඒ කියන්නේ ලබා දුන්නාට ඉතින් මං හිතනවා ඉතින් මේ වගේ තවත් අලුතෙන් මොකක් හරි වැඩක් කරන්න ඉන්න නවකයට chance එකක් දෙනවා නම් මං හිතන්නේ ඒක හොඳ දෙයක්. හරි අපේ ආරාධනාව අරගෙන අද ආවට ගොඩාක් ස්තුතියි. ඔයාගේ ඉස්සරහ ගමනට අපි හැමෝම ඔයාට සුබපතනවා. හරි ඔයාගේ කවකකින් තමයි අපි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්නේ. අපි අන්තිමට මොකද්ද කියන්නේ? මේක මගේ ආසම සිංදුව. ඒක මං අන්තිමට තියාගත්තේ සේනක බඩගොඩගේ දේවල් කොතරම් තිබුණද අදට දැනෙන දේවල් ඇතරම් සිව වෙලා නවතිලා නැතිනම් සීමාවක නිදහසේ
channel C. නිදහසේ බලන්න.